අපි දැක්කා පහුගිය මාසේ අයවැය විවාදය ඉවරුණාට පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කරා. ඒ සැසිවාරය අවසන් කරලා ජනාධිපතිතුමා පහුගියගේ අඟහරුවාදා නැවත පාර්ලිමේන්තුව පටන් ගැනීමේදී එතුමාගේ කතාව තුළ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුවා. අවුරුදු දෙකක් මේ රට පාලනය කරලා ඒ අවුරුදු දෙක අවසන් වෙලා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවම අපිට පේන්න තියෙන දේ තමයි, විශේෂයෙන්ම අද වෙනකොට රටේ වර්තමානව රටේ ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික සමාජීය අර්බුදයන් වෙනුවෙන් කිසිදු ආකාරයේ විසඳුම් ක්‍රියාවලියක් හෝ විසඳුම් ලබා දෙන බවක් හෝ ආණ්ඩුව ඒවට ගත්තා වූ සැලසුම් සහගත තීන්දුව තීරණ ඒවා ක්‍රියාත්මක කරන්න යන්නේ කොහොමද කියන එක ගැන ජනාධිපතිතුමාගේ එදා පාර්ලිමේන්තුව සැසිවාරය පටන් ගැනීමේදී අලුත් පාර්ලිමේන්තු සැසිවාරය පටන් ගැනීමේදී එතුමාගේ කතාව තුළ ඒ වගේ කිසිදු අදහසක් ගැබ් වෙලා තිබුණේ නැහැ. ඒ හින්දා අපිට පේන්නේ නැහැ ආණ්ඩුව මේ අවුරුද්ද පටන් ගැනීම තුලදීම ආණ්ඩුවේ ගමන් මඟ හා ආණ්ඩුව කොහොමද මේ තිබෙන ආර්ථිකම වශයෙන් අද මුහුණ දෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා වූ ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන පැහැදිලි වීමක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුව බලයට එන්න කලින් අපිට අභියෝග කළා ඒගොල්ලෝ කවදාවත් ඡන්දේ කල් දාන්නේ නැහැයි කියලා. ජනාධිපතිතුමා මේ අවුරුද්දේ පටන් ගත්තෙම මේ රටේ ජනතාවගේ ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය ඒක යටපත් කරලා ඒ ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන ඒ ප්‍රජා අයිතිය ජනතාවගේ මූලික අයිතිය යටපත් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවකින් තමයි ජනාධිපතිතුමා මේ අවුරුද්ද පටන් ගත්තේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ පවත්වන්න තිබුණු ලබන මාසයේ කාලය අවසන් වෙන පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දැමීම සඳහා ජනාධිපතිතුමා ක්‍රියා කළා තිබෙනවා. ඒක ක්‍රියා කිරීම තුළම ජනාධිපතිතුමා පැහැදිලිවම මේ 2022 අවුරුද්ද පටන් ගත්තෙම මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියකින් තමයි මේ ආණ්ඩුව පටන් ගත්තේ. දැන් මොකද්ද මේ පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුව? දැන් අපි දන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉන්න සමහර උදවිය ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ට වැඩ කරන්න හම්බුන්නේ නැහැ කොවිඩ් ප්‍රශ්නේ කියලා. එතකොට දැන් ඔය කතාව පාර්ලිමේන්තු මැතිවරණයේදීත් කියන්න පුළුවන්, ජනාධිපති මැතිවරණයේදීත් කියන්න පුළුවන්. ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් කොවිඩ් තිබුණා, ඒ හින්දා අවුරුදු දෙකක් දෙක් කරලා දෙන්න ඕනේ කියන තර්කය ගේන්න පුළුවන්. ඒක කිසිදු ආකාරයේ එක පිළිගන්න බැරි තර්කයක්. මොකද දැන් මේ පළාත් පාලන ආයතන වලට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනකොට මේ රටේ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවක තිබුණේ. එතකොට මේ රටේ සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මේ රටේ ඉන්න නීති විශාරදරෙන් සියලු දෙනාම කිව්වා පාර්ලිමේන්තු මැතිවරණය මාස 6කට කල් දමන්න මොකද්ද මේ රට තුල ඇති වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක ඡන්දෙකට යන්න බැහැයි කියලා. නමුත් අපි දැක්කා ආණ්ඩුව කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ තියෙන වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් නොදමා තමන්ට පාර්ලිමේන්තු මැතිවරණය තියලා 3/2 බලය ලබා ගැනීම වෙනුවෙන් ඒ වෙනුවෙන් ආණ්ඩුව වැඩ කළා. කොහෙලා ඡන්දෙටත් ගියා. නමුත් දැන් අද ඡන්දේ පවත්න්නේ නැහැ. දැන් අද ඡන්දෙට වෙන වෙන කාරණාවල් කියනවා. අපිට පැහැදිලි වෙන විදිහ තමයි දැන් මේ ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවුරුද්දේක කාලය තුල අපි ආපසු හැරිලා බැලුවම අපිට පේනවා එතුමාගේ මේ අවුරුද්දේක පාලනය අසාර්ථක වෙලා තිබෙනවා. ඒක කිසිම ආකාරයේ කිසිදු අංශයක වර්ධනයක් පෙන්නපු නැති කාලයක් තමයි මේ අවුරුද්දේකේ කාලය. එහිඳ අද ජීවන බර වැඩි වෙලා ඒක උහුලා ගන්න බෑ. ආදායම් මාර්ග අහිමි වෙලා රස්සාවල් නැති ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඊළඟට රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශයට පත් කරලා තිබෙනවා. ඉතින් මෙවැනි කාරණා හින්දා ආණ්ඩුවකට බෑ ඡන්දෙකට යන්න. ආණ්ඩුවට ඡන්දෙට මුහුණ දෙන්න බය හින්දා තමයි අවුරුද්දකේ මේ පළාත් පාලන මැතිවරණයේ කල් දැම්මේ. මොකද මේ ආණ්ඩුව මේ විපක්ෂයේ ඉන්න කාලේ අපිට මතකයි ඒගොල්ලෝ මේ රටේ ජනතාවට දීපු පොරොන්දුව තමයි අපි වෙලාවට ඡන්දෙ දෙනවා. අපි ඡන්දෙ කල් දාන්නේ නැහැයි කියලා කිව්වා. ඉතින් එහෙම කියවපු පිරිස අද බලයට ඇවිල්ලා පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන තව මාස දෙකකින් තුනක් ඇතුළත වගේ කාලය තුල මේ පවත්වන්න ඕනේ මැතිවරණය පවත්න්නේ නැතුව අවුරුද්දක් පළාත් පාලන මැතිවරණය කල් දැමීම තුලම අපිට පේනවා මේ අවුරුදු දෙකේ ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ පාලනය අසාර්ථක වෙලා තියෙනවා.
ඒ අසාර්ථක භාවයේ හින්දා ජනතාව අතරට ඡන්ද ඉල්ලගෙන යන්න පොදු ජන පෙරමුණේ ඉන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම ලෑස්ති නැහැ. ලෑස්ති නැති හින්දා ඒකට කල් ගැනීම සඳහා තමයි තව අවුරුද්දකට මේ ඡන්ද කල් දාලා තියෙන්නේ. ඒක ඇත්තටම අපේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපිළිවෙතට විරුද්ධ ක්‍රියාපටිපාටියක්. ආණ්ඩුව පටන් ගැනීමම 2022 පටන් ගත්තෙම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාමයකින් කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ඊයේ පටන් ගත්ත විදුලි අර්බුදය පටන් අරන් තිබෙනවා. ඒතොර දැන් මේ විදුලිය කපන්න පැය දෙකක කාලයක් ඊයේ තීන්දුව කළා තිබුණා. ලංකාවේ මං හිතන්නේ සියලුම ප්‍රදේශවල ඒ විදුලි කප්පාදුව සිද්ධ වුණා. දැන් අපිට පේනවා පෞගිය දවස්වල ඇමතිවරයයි බලශක්ති ඇමතිවරයයි ඊළඟට තෙල් බාරව ඉන්න ඇමතිතුමායි අතර විශාල වාද විවාද සිද්ධ වුණා. විදුලිය බාරව ඉන්න ඇමතිතුමාගෙන් අරතුමා ගම්මන්පිල්ල මැතිතුමා ඩොලර් ඉල්ලනවා. මෙතුමා ගිහිල්ලා IOC සමාගමෙන් තෙල් ඉල්ලුවා. අපිට පේනවා විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අර්බුදය එළියට ආවා. මේ ඇමතිවරුන් දෙදෙනා අතර සිදුවෙච්ච ඒ වාග් ප්‍රහාරය තුළ පෙන්වුවේ තමයි ආණ්ඩුව ඒ තරම් අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. කණ්ඩායමක් හැටියට කැබිනට් ඇමතිවරුන් හැටියට සාමූහික වගකීමක් දරාගෙන මේ අර්බුදවලට මුහුණ දීමට තියෙන නොහැකියාව පෞගිය දවස් කීපය තුළම අපිට ගම්මන්පිල්ල ඇමතිතුමාගේ කතාවලින් ගාමනි ලොකුගේගේ කතාවලින් අපිට ඒක හොඳටම පෙන්නවා. ඒ දෙගොල්ලන්ම කොයිතරම් හොඳට කැබිනට් එකේ සාමූහික වගකීම දරුවද කියන එක. දැන් මේ තෙල් නොමැති වීමේ අර්බුදයේ උඩ තමයි විදුලි කප්පාදුව සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට මේ තෙල් අර්බුදයේ ඇති වුණේ කොහොමද? අපිට පේනවා ආණ්ඩුවට ඩොලර් නැහැ. ඒත් ඩොලර් නොමැති කම හින්දා තමයි තෙල් ගෙන්නන්න බැරි වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේ තෙල් අර්බුදය ඇති වෙන්නෙම ආණ්ඩුවේ ආර්ථික සැලසුම් පෞගේ කාලෙම ඒ ක්‍රියා කරපු ආකාරය ඒ සැලසුම් අද වෙනකොට අසාර්ථක වෙලා තියෙනවා. මේ අවුරුද්දකක තුල ආර්ථික සැලසුම් අසාර්ථක වීම නිසා තමයි අද විදුලි අර්බුදයේ මතු වෙලා තියෙන්නේ. අද විදුලිය කපන්න සිද්ධ වෙලා තිබෙන්නේ. අද විදුලිය කප්පාදුව කරන්න විදුලි මණ්ඩලයට සිද්ධ වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ අවුරුදු දෙකක ආර්ථික සැලසුම් අසාර්ථක වීම උඩ. ඉතින් අපිට පේනවා තව මේ ඉංජිනේරුවන් කියන කතා ඇහුවම අපිට පේන දේ තමයි මේ අර්බුදය තව තියුණු වෙනවා. මොකද මේ ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා වූ කිසිදු ආකාරයේ සැලැස්මක් ආණ්ඩුවට පෙනිලා නැහැ. ආණ්ඩුවට ඒක ආණ්ඩුව ඒක පෙන්වන්නෙත් නැහැ. ආණ්ඩුව ඒකට ගත යුතු ක්‍රියාමාර්ග කියන්නෙත් නැහැ. හැමදාම මහ බැංකුවේ අධිපතිතුමා අර පරණ කතාව කියාගෙන ඉන්නවා. දැන් තමුන්නාන්සලා දන්නවා එතුමා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් ඇමතිවර වෙලා ඉන්න කාලේ කියූප කතාව තමයි තවම කියන්නේ. තවම ඩොලර් එක පාලනය කරනවා 203ට. එහිඳ ඩොලර් එවන්නේ නැහැ. විදේශ රැකියාවල් වල ඉන්න උදවිය කවදාව කවුරුවත් ඩොලර් එවන්නේ නැහැ. බ්ලැක් මාකට් එකේ ඩොලර් එක යනවා 245යි 250යි. ඊළඟට අපේ අපනයනකරුවන් අපනයනය කරලා ඒ ඩොලර් ටික ගෙන්නන්නේ නැහැ. මොකද ලංකාවට ඒගොල්ලන් ඩොලර් ටික ගෙනාවම ඒ ඩොලර් වලින් ඒගොල්ලෝ රුපියල් වලින් පරිවර්තනය කරනකොට ඒගොල්ලන්ට ලැබෙන ප්‍රමාණය මුදල් අඩු වෙනවා. ඒ හින්දා අද විදේශ ශ්‍රමිකයන් ඒ වගේම අපනයනකරුවන් ඒ සියලු දෙනාම තමන්ට ලැබිය යුතු ආදායම් මාර්ග අද ඔවුන් ලංකාවට ගෙන්නන්නේ නැතුව නවත්තගෙන ඉන්නවා. මේ මහ බැංකුවේ අධිපතිතුමා ගන්නා වූ වැරදි ආර්ථික තීන්දුව తీරන හින්දා කවුරුවත් ලංකාවට ඩොලර් එවන්නේ නැහැ. දැන් ඩොලර් ටික බැංකුවල තියෙන කට්ටියත් ඒගොල්ලෝ ඩොලර් ටික අයින් කර ගන්නවා. මොකද ඩොලර් වලට මේ වෙළඳ පොලේ තීන්දුව වෙන ඒ નિયમિત මුදල මහ බැංකුව ගෙවන්නේ නැහැ. මහ බැංකුව ඩොලර් එක තමන්ට අවශ්‍ය નિયમિત මිලට පාලනය කරන තියෙන හින්දා ලංකාවට මේ මොහොතේ ඩොලර් එනේ ගේන එක නැවතිලා තියෙනවා. ඉතින් ඒක තමයි එක කාරණාවක් ලංකාවට ඩොලර් එන්නේ නැත්තේ. මොකද පෞද්ගලික ව්‍යාපාරිකයන් කවුරුවත් ඩොලර් ගේන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ඩොලර් ගෙනාවොත් රුපියල් 202ට දෙන්න වෙනවා. අපි දන්නවා බ්ලැක් මාකට් එකේ 245ට 50ට ඩොලර් යන්නේ. ඉතින් කවුරුවත් කැමති නැහැ Tamange ඩොලර් ටික ලංකාවට ගෙනල්ලා අඩු මුදලකට ඒ ඩොලර් පරිවර්තනය කරන්න. නමුත් මහ බැංකුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්දා අපේ රටට එන්න තියෙන ඩොලර් ටිකත් අද එන්නේ නැති වෙලා තියෙනවා. දැන් මාසෙ කීයද දැන් මුදල් ඔය රාජ්‍ය මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ ඉඳන් අද වෙනකොට මාස 3කට කාලයක් වැඩි වෙලා තිබෙනවා. මේ ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. හැමදාම මාධ්‍යයට ඇවිල්ලා බොරු කියනවා. තවම වරායේ කන්ටේනර් අත්‍යවශ්‍ය භාණ්ඩ තවම 1000කට වඩා කන්ටේනර් තවම හිර වෙලා තිබෙනවා.
ඊළඟට විදේශ රටවල් වලින් මේ දේශීය කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න ඔවුන්ට ණයවර ලිපි විවෘත කර ගන්නත් තවම බැරි වෙලා තියෙනවා. ඩොලර් ප්‍රශ්නේ විසඳලා නැහැ. මහා බැංකුවේ අධිපතිතුමා හැමදාම කියනවා අපි බැංකුව වලට ඩොලර් දීලා තියෙනවා කියලා. නමුත් බැංකුව වලට ගිහිල්ලා ණයවර ලිපි අරින්න ගියාම බැංකුව කියනවා කරන්නේ නැතුව ආණ්ඩුව ඉල්ලීම් කරන්නේ. ආණ්ඩුව පෞගිය කාලේ ඇති කරගත්ත අර්බුදය ආණ්ඩුව විසින් කුෂිකර්මාන්තය තුල ඇති කරගත්ත අර්බුදයට මූණ දෙන්න ආණ්ඩුව චීනෙන් හාල් ඉල්ලලා තියෙනවා. ඉතින් චීනුත් කියලා තියෙනවා අපි හාල් දෙන්නම් කියලා. මොකද වෙන දේවල් දෙනවට වැඩිය හාල් දීලා බේරෙන එක චීනෙටත් ලීසි වැඩක්. ඉතින් අපිට පේන දේ තමයි හදාම අර්බුදකාරී තැනකට රට තල්ලු වීගෙන යනවා. මම දැක්ක දැන් ඊයේ තමුන්නාංශල දකින්න ඇති විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද ඇමතිතුමා වාත් එක්ක වාදයකට පැටළුණා. ඒ වාදේ තමයි මම කිව්වා චීනෙට අපි ඩොලර් මිලියන 6.7ක් ගෙව්වා. අපි ඒ චීන ආනයනය කරපු ඒ අසූචි පොහොර අපි දකන්නේ අපි දකින්නෙත් නැතුව ඒවා බලන්නෙත් නැතුව අපිට මේ රටේ මුදල් ඩොලර් මිලියන 6.7ක් අපි චීනෙට ගෙවන්න සිද්ධ වුණා කියලා. ඒතර එතුමා කිව්වා එහෙම දෙයක් නැහැ. ඒ පොහොර නැවත එනවයි කියලා එතුමා ප්‍රකාශ කළා. මම කිව්වා ඉඳගෙන ජනාධිපතිතුමා විශේෂයෙන්ම පෞගිය අවුරුද්දේ අවසානයේදී මාධ්‍ය ප්‍රධානීන් හමු වුණා. ඒ මාධ්‍ය ප්‍රධානීන් අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපති හමු වුණා. ඒ හමුවීමේදී ජනාධිපතිතුමා එක මාධ්‍යවේදියෙක් අසපු ප්‍රශ්නයකට උත්තර දීලා කිව්වා මේ චීනයෙන් ආනයනය කරන්න ගිය මේ ප්‍රෝර ක්‍රියාවලියේ වරද්දක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වරද්ද තමයි මේ චීන පොහොරවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්නේ නැතුව ණයවර ලිපිය විවෘත කිරීම වැරදි කියලා එදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඊයේ මම ඒක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළාම අපේ මහින්දානන්ද ඇමතිවරයා කිව්වා බොරු කියන්න එපා, ජනාධිපතිතුමා එහෙම කිව්වේ නැහැ කියලා කිව්වා. මම බොරු කියනවායි කියලා කිව්වා. දැන් මම ගෙනාව පත්‍රයේ මගේ ළඟ තියෙනවා දෙසැම්බර් මාසේ 28 වෙනි අඟහරුවාදා මේ මව්බිම පත්‍රයේ ජනාධිපතිතුමා කියලා තියෙනවා. මම මේක කියවන්නම්. මේක තමයි මේ අතර පසුගියදා ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නැව ගැන කතෘවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ එම නැව ගෙන්වීමේදී ක්‍රියාත්මක කළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම වැරදි බවත් අදාළ සාම්පල් පරීක්ෂා කිරීම නැව මෙරටට ගෙන්වීමට පෙර නිසියාකාරව කළ යුතු දෙයක් බවත්ය. ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසු මෙලෙස භාණ්ඩ ආපසු හරවා යැවීම ජාත්‍යන්තර ගැටලුවකට තුඩුදිය හැකි කරුණයක් යයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ. එහෙමනම් ජනාධිපතිතුමා කියන දේවල්වත් දන්නේ නැති ඇමතිවරු තමයි කැබිනට් එකේ ඉන්නේ. ජනාධිපතිතුමා කරන ප්‍රකාශ ගැනවත් මාධ්‍යවල පුවත්පත්වල බලන්නේ නැති කියවන්නේ නැති ඇමතිවරු තමයි මේ අද තනතුරු වල ඉඳලා මේ රට පාලනය කරන්න හදන්නේ. ඉතින් අපිට පේනවා ඉතින් මේ ආණ්ඩුව අවුල් කරලා රටත් අවුල් කරන එක අහන්න දෙයක්ද? මොකද ජනාධිපතිතුමා කියන දේ ඇමතිවරු දන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒගොල්ලෝ ගැන ලේකම්වරුන්ත් එක්ක කතා කරන දේ ඇමතිතුමා දන්නේ නැහැ. ඒකෝට ඊයේ මම පාර්ලිමේන්තුවේ මේක ප්‍රකාශ කරනකොට මහින්දානන්ද ඇමතිතුමා මට අභියෝග කළා බොරු කියන්න එපා, පුළුවන් නම් ඔප්පු කරන්න කියලා කිව්වා. මම කියනවා මහින්දානන්ද ඇමතිතුමාට මේ තියෙන්නේ දෙසැම්බර් 27 වෙනිදා පත්‍රේ, 26 වෙනිදා ජනාධිපතිතුමා ලේකම්වරුයි ජනමාධ්‍ය නියෝජිතයන් හම්බ වෙනවා. ඊට පහු වෙනිදා පත්‍රේ තමයි මේක පළ වෙලා තියෙන්නේ. ඔබතුමා දැන් මොකද කියන්නේ? දැන් ඔබතුමා මොකද කියන්නේ? අපිට කියන්න තියෙන්නේ හේ හින්දා ඔබතුමාලා ඉස්සෙල්ලා ජනාධිපතිතුමා කරන කියන දේවල් ගැන හොඳ සිය බුද්ධියෙන් ඉන්න. මොකද ජනාධිපතිතුමා එකක් කියනවා, ඔබතුමාලා එකක් කියනවා, ජනාධිපතිතුමා එකක් කරනවා, ඔබතුමාලා තව එකක් කරනවා. එහෙම කරලා කරලා අද වෙනකොට මේ රට අවුරුදු 10කින් 15කින් අද වෙනකොට ආපස්සට ගෙනියලා තියෙනවා. ආර්ථික වශයෙන් අපිව ගොඩ ගන්න බැරි තැනකට දැන් අපිව තල්ලු කරලා තියෙනවා. ජාත්‍යන්තර ඉදිරියේ ණය ශ්‍රේණිවල අපිව ඊටාම පල්ලෑ තැනකට දාලා මේ රටට ආයෝජකයන් නොවන විදියකට අද මේ රට ගෙනල්ලා තියෙනවා. ඒ හින්දා ඊටාම කනගාටුයි. අද මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු දිහා බැලුවම අඩුම ගානේ තමන්ගේ ප්‍රධානියා කියන කරන දේවල්වත් දන්නේ නැති, ඒවල වගකීමක්වත් බාර ගන්න නැති ඇමතිවරු තමයි මේ කැබිනට් එකේ ඉන්නේ කියලා අපි මහින්දානන්ද ඇමතිතුමාට කියන්න කැමතියි. ඒක තමයි. දැන් මේගොල්ලෝ රසායනික පොහොර වෙනුවෙන් මැරෙන්න ගිය කට්ටියනේ. කාබනික පොහොර වෙනුවෙන් මැරෙන්න ගියා. විශාල යුද්ධයක් කරා රට ඇතුලේ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විශාල ලෙස වාග් ප්‍රහාරවල එල්ල කළා. ඒ කියන්නේ මේ වෙලාවේ කාබනික පොහොරවලට විරුද්ධව කතා කරපු උදවිය, ඒ කියන්නේ මේක
පෑවිසියතරෙන් කරන්න එපා කියලා කියන උදවියට කිව්වා මේගොල්ලෝ රසායනික පොහොර ගෙන්නන සමාගම්වල ඒජන්තවරු කියලා කිව්වා. ඒගොල්ලන්ගේ මුදල් අරගෙන කතා කරන්න කියලා කිව්වා. දැන් මේගොල්ලෝ මේ චීනෙන් ගේන අහල් කාබනිකද? මියන්මාර් වලින් ගේන අහල් කාබනිකද? ඒවා රසායනික පොහොර දාලා හදපුව නෙමෙයිද? එතන අපි දැන් මේගොල්ලන්ගෙන් අහන්නේ මොකද්ද මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය? මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තියක් නොමැතිකම. ප්‍රතිපත්තියක් නැහැ. ඒ වෙලාවෙන් වෙලාවට එක එක ප්‍රතිපත්ති මාරු කරගන්නවා. තමන්ගේ වාසියට තමන්ගේ මේක ඇත්තටම අපි මුලින්ම දාම කිව්වේ රසායනික පොහොර ඉඳන් පෑ 24න් ජනාධිපතිතුමා මේක ගියේ ඩොලර් නැති හින්දා. ඒක තමයි ඇත්ත කතාව. රසායනික පොහොර ගෙන්නන්න ඩොලර් නැහැ. ඒ ඩොලර් නැති එක වහගන්න ජනාධිපතිතුමා කාබනික පොහොර වලට ගියා. දැන් ඒ ආම තුල අද සම්පූර්ණයෙන්ම රට අවුලකට පත් කරලා තියෙනවා. එහෙනම් තමයි දැන් අපිට ඔබතුමා කිව්වාගේ අපිට අහන්න තියෙන්නේ දැන් ওই චීනෙන් ගේන පොහොර මේ හාල් ටික කාබනික පොහොර වලින් හදපේවද? මියන්මාර් වලින් ගේන හාල් ටික කාබනික පොහොර වලින් හදපේවද? දැන් ඒවා ඒ හාල් අපි ඒවා බත් කෑවම අපිට මේ මොකද වකුගඩු ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද කියන එක තමයි දැන් ඒවා වල ඒලෝට ඒ ලෙඩ රෝග හැදුනම කවුද ඒවා වල වගකීම බාරගන්නේ කියලා අපිට කෘෂිකර්ම ඇමතිතුමාගෙනු වෙළඳ ඇමතිතුමාගෙනු ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීගෙනු අපිට අහන්න වෙනවා. ජනාධිපතිතුමාට තව ඉදිරි අවුරුදු 3ක කාලයක් තියෙනවා. දැන් ඒ අවුරුදු 3ේ කාලය ජනාධිපතිතුමා කියනවා ගොඩ ගන්නවයි කියලා. ඉතින් අපි දන්නවා දැන් ඒ ගොඩ ගැනීම සඳහා වූ ජනාධිපතිතුමා ඒ ඉදිරිපත් කරලා තියෙන සැලසුම් ඒ වගේම ජනාධිපතිතුමාගේ එදා කතාව තුළදී පැහැදිලි වෙන්නේ එහෙම සැලසුමක් නැහැ. එහෙම සැලසුම් නැහැ. එහෙම සැලසුම් නැතුව තමයි මේ ගමන යන්නේ. දැන් අපි දැක්කා අයවැය විවාදය අවසන් වෙලා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා දැන් දෙසැම්බර් මාසයේ අවසාන සතියේ එතුමා මේ 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 ප්‍රකාශයට පත් කළා මේ රජයේ සේවකයන්ට රුපියල් 5000ක සහනයක් ලබා දෙන්න. රටුපට රුපියල් 5000ක් එකතු කරන්න. ඒතකොට දැන් මේ 5000 එකතු කරන්න අඩුම ගානේ දැන් අයවැය විවාදේ ඉවර වෙලා සති දෙකක් තුනක් කාලයකදී තමයි ආණ්ඩුවේ තීන්දුව ගන්නෙ. ඒතකොට දැන් අයි මේක අයවැයට මේක ඇතුළත් කරගන්න බැරි වුණේ. රටේ මෙවැනි ජනතාවට ජීවත් වෙන්න තියෙන අර්බුදයක් තිබෙනවා ජීවත් වෙන්න බෑ බඩුමිල ඉහළ යනවායි කියන එක ආණ්ඩුව දන්නවනේ. එහෙමනම් මේ සහනය අයවැයට ඇතුළත් කරන්න තිබුණානේ. අයවැය කතාවේදී එතුමා කියනවානේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් අපි ගේන්නේ නැහැයි කියලා. එහෙමත් එතුමා එදා අයවැය විවාදයේදී ප්‍රකාශ කළානේ. එතකොට මේ රුපියල් 5000 කොහෙන්ද හොයාගන්න යන්නේ? දැන් මේ රජයේ සේවකයන්ගේට ලබා දෙන දීමනාවේ මුදල් කොහොමද හොයන්නේ? පරිපූර්ණකයක් දාන්නෙත් නැහැයි කියලා කිව්වා. එහෙමනම් මේ 2022 අයවැයේදී ආණ්ඩුව වෙන් කරපු වියදම් කපා හරින්න වෙනවා. කොහේ හරි අමාත්‍යාංශයකට ලබා දීපු මුදල් කපන්න ඕනේ මේක ගෙවන්න. ඉතින් ඒක තමයි අපි කිව්වේ කිසිම සැලැස්මක් නැතුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් නැතුව ගන්නා වූ තීන්දුව తీරන උඩ සම්පූර්ණයෙන්ම ආර්ථිකය අපි අර්බුදයකට තල්ලු කරගෙන යනවා. ඒ හින්දා තමයි අපි කිව්වේ ජනාධිපතිතුමා අවුරුද්දකින් මේක ගොඩ දාන එක නෙමෙයි වෙන්න යන්නේ. ජනාධිපතිතුමාගේ ඉව කාලයේ ඉවර වෙනකම් මේ ආණ්ඩුව දිගින් දිගටම පැවතුනොත් එීම මම නම් හිතන්නේ අපි ඉතිහාසයේ කවරදාකවත් නොදුටු නොදකපු ආර්ථික අර්බුදයකට අපේ රට ගමන් කරනවා. මොකද එතුමා මේ අවුරුද්දක වූ ගත්තා වූ තීන්දුව తీරන අපිට පේනවා ඒ එකක්වත් මේ රට ඉස්සරහට යන තීන්දුව తీරන නෙමෙයි ගත්තේ රට ආපසට කරකවන තීන්දුව తీරන. ඒ හින්දා එතුමාගේ ඉදිරි අවුරුදු කාලය තුලත් අපි විශ්වාස කරන දේ තමයි එතුමාට මේක කරන්න බෑ. එතුමාට මේක කරන්න තේරෙන්නේ නෑ. එතුමාට මේක කරගෙන යන්න පුළුවන් කණ්ඩායමකුත් නෑ. ඒ හින්දා අපිට පේන්න තියෙන දේ තමයි ඉදිරි අවුරුදු තුල අපි මීට වඩා ආර්ථික වශයෙන් දරිද්‍රතාවය වැඩි වෙන, ආදායම් විෂමතාවය වැඩි වෙන, භාණ්ඩවල මිල ඉහළ යන, දවස ගානේ උද්ධමනය වැඩි වෙන, ආයෝජකයන් නොයන රටක් බවට හා අපි ආර්ථික අර්බුද වලින් පිරිච්ච මේ දකුණු ආසියානු කලාපයේ අමාරුම රටක් බවට අපි පරිවර්තනය වෙන එක තමයි ඉදිරි කාලයේදී සිද්ධ වෙන්න තියෙන්නේ. මොකද ජනාධිපතිතුමාගේ කතාව තුළින් අපිට පැහැදිලි වෙන දේ මොකද ජනාධිපතිතුමයි මහ බැංකුවේ අධිපතිතුමයි මුදල් ඇමතිතුමයි මේ කරන කතාබහ ඔවුන් ඉදිරිපත් කරන කරුණු කාරණා දිහා බැලුවම රට ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා වූ කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ප්‍රායෝගිකව ඉදිරිපත් කරලා නැහැ. Multilac, color the world Sri Lankan. The news reporter, Varanen Thora, Apakshapati, Vartakaranaya.